जीवित पवैत्मा सिद्धवाणी ने बुद्ध ज्ञान महल से धर्मी सिन्वाणी
සම්මස්ස පෝමියේ සම්ම බන්දෝ සම්ම පටිසරණෝ යං සම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ අවිස්සාමි ආදී වශයෙන් මේ ලෝකයේ තුල පරමේම දායාද කරගෙන පරමේම මේ ආතරගෙන සමා මේ ලෝකේ මේ සංසාරේ පරිසරණ සත්වයා පරිසරණ ජීවත් වෙනවා එහෙනම් සිංහතුනි ජීවිතය තුළ තමන් ඒ දායාද කරගත්ත කර්මය තමන් ජීවිතයේ සිද්ධ කරගත්ත කර්මීය ස්වභාවය අනුව තමන් මේ ලෝකයේ පුද්ගලයා ජීවිතය තුළ ලබපු සෝත්‍ය ප්‍රතිසන්දි කියන ප්‍රදුණු ස්ථානීය සහ ඉදුණු ස්ථානීය තුළ තමන් වටා සකස් වන්නා වූ ඒ ජීවත් වීමේ පරිසරය සැකසෙන්නේ සකසා ගන්නට වෙන්නේ සමල් සතරේ කරගත්ත කර්ම ශක්තිය මත යම් කෙනෙක් හිඟතුනේ මේ කර්ම ශක්තිය හිඳලුවතන ඒ කෙනාට සංසාරය හට ගැනීමක් හෝ හටගත් ජීවිතේ පවත්වාගෙන යාම තරක සාධකයන් නිර්මාණය වීම සැකසීමක් සිද්ධවන්නේ නැහැ ඒ අනුව මේ අද දවසේ පින්තුන්ට අපි පහදා දෙන දේශනාව සම්මනිධාන සූත්‍රයේ කර්මීය සකස් වෙන්නට බලපාන නිදානයන් ගැන දේශනාකට වදාළ මේ සූත්‍ර දේශනාවෙන් ඉවරණය වෙන්නේ කර්මීය හටගන්න හේතු වෙන කාරණාවන් මොනවාද එවැනි කාරණා තුනක් අපි මේ දේශනාවේදී දැන අවබෝධය ඇති කරගන්නවා ඒ වගේම තමයි ඒ කියන කාරණාවන් තුනම දුරලූතන කර්මීය කර්මයක සකස් වීම ඒ කර්මයක සකස් වීමක් නොමැති නිසා ප්‍රතිසන්දියක් ප්‍රවෘත්ති විපාකයක් ඇති නොවන ස්වභාවය ගැන තමයි අද අපි දේශනාව තුළ විස්තර කරගන්නට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි සතාගත බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාලා මේ ලෝකයේ තුල මහණෙනි කර්මී හට ගැනීමට හේතු වෙන කාරණාවන් තුන කර්මී රැස්වීමට බලපාන කාරණාවන් තුනක් ලෝකයේ තුල තිබෙනවා. අතවාණි තීනි මොනවද ඒ කාරණාවන් තුන? ලෝභෝ නිධානං සම්මානං සමුදයාය. ලෝභය මුල් කරගෙන කර්මී හට ගන්නවා කර්මී රැස් වෙනවා යන්න කථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේමයි දෝසෝ නිධානං සම්මානං සමුදයාය. දේශය මුල් කරගෙන කර්මී සකස් වෙනවා කර්මී හට ගන්නවා කර්මී රැස් වෙනවා යන්න කථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෝහෝ නිධානං සම්මානං සමුදයාය. මෝහය මුල් කරගෙන කර්මයාගේ රැස්වීමක් අකස්සීමක් හටගැනීමක් ඇතිවෙන බව තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෙ භික්ෂුවේ ලෝභා අලෝභෝ සමුදේති තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වුවා සිංහතුනි මේ ලෝකයේ තුළ මොනම මොහොතකවත් ලෝභයෙන් අලෝභයෙන් නම් හටගන්නේ නැහැ. අතකෝ භික්ෂුවේ ලෝභෝ ලෝභෝ ච සමුදේති බුදුරජාණන් වහන්සේ පෙන්වුවා සිංහතුනි ලෝභයෙන් හටගන්නේම ලෝභයමයි. මෙ භික්ෂුවේ දෝෂ අදෝෂෝ සමුදේති මේ ජීවිතයේ තුල අපිට බලාපොරොත්තු වෙන්නට පුළුවන් කමක් නැහැ සිංහතුනි දේශයෙන් අද්දේශය හට ගැනීමක් නම් අතකෝ භික්ෂුවේ දෝෂ අදෝෂෝ ච සමුදේති තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාළා සිංහතුනි දේශයෙන් දේශයමයි හටගන්නේ දේශයෙන් දේශයමයි වැඩෙන්නේ රැස් වෙන්නේ යන්න ඒ වගේම මේ භික්ෂුවේ මෝහ අමෝහෝ සමුදේති මේ ලෝකයේ තුල අපිට බලාපොරොත්තු තියාගන්නට පුළුවන් කමක් නැහැ සිංහතුනි මෝහය තුල ඉඳගෙන අමෝහය එනිසා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාලා අතකෝ භික්ෂුවේ මෝහ මෝහෝ ච සමුදේති මේ ජීවිතයේ තුල අපිට සිද්ධ වෙනවා මෝහේ ඇතිකල මෝහයම රැස් කරගන්න මෝහයම වඩව ගන්නට එනිසා තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ භික්ෂුවේ ලෝභ ජීන සම්මේන දෝෂ ජීන සම්මේන මෝහ ජීන සම්මේන දේවා පඤ්ඤායන්ති මේ මනුස්සා පඤ්ඤයන්ති යාවා අනඤ්ඤාති සාති සුගතියෝ තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වනවා සිංහසනි ලෝභයෙන් උපන් කර්මවලින් යුත කෙනෙක් නම් සහ දේශයෙන් උපන් කර්මවලින් යුතු ඒ කර්ම රැස් කරගත් කෙනෙක් නම් මෝහයෙන් යුතු කර්මය හටගන්නට අමංගේ
ආධ්‍යාත්මීස්තුල පරිසරය සකසාගෙන ඒ මොහෙන් හටගත් පරම වලින් එක කෙනෙක් නම් ඒක නා මනුස්ස ජාතියට ආයි පැමිණෙන්නේ නැහැ. ඒක නා සිංහතුනි දෙවියෝ අතර උපදින්නේ හටගන්නේ පහළවන්නේ නැහැ. ඒ වගේම වෙලියම් ආකාරය සුගති ලෝකයකටද ඒක නා නොපැමිණෙන බව බුදුරජාණන් වහන්සේ එනම් අපිට පැහැදිලි යම් කෙනෙක් සිංහතුනි ලෝභයම දේශයම මෝහයම මුල් කරගත්ත ස්වභාවයක තම හිත පිහිටවගෙන ඉන්නවාද ඒකෙන බුදුරජාණන් වහන්සේ පෙන්වයි දේවලෝකයකට මනුස්ස ලෝකයකට එහෙමත් නැත්නම් වෙනස් සුගති ලෝකයකට නම් නොපැමිණෙන බවමයි. එහෙනම් අපි මේ කාරණාව ඉතාම හොඳට තේරුම් ගන්න ඕනයි. කුමක් නිසාද? අපි ජීවිතේ දැන හෝ නොදැන සිංහතුනි අපි ළඟ අපි වඩනවා නම් ලෝභය එහෙම නැත්නම් ද්වේෂය එහෙමත් නැත්නම් මෝහය පැතිද වෙන් කරගන්න තරමටම ඔබට මේ ලෝකයේ තුල සුගති ලෝකයේ ඇති ඉඩන නැතිවීමක්ම පමණයි වෙන්නේ. ඒ අනුව තථාගත බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාලා එහෙම ලෝභය තුල ද්වේෂය තුල මෝහය තුල හිතේ ඉඩ හදාගත්තු කෙනාට මරණින් මතු ඉඩ හැදෙන ඉඩ වෙන් වෙන තැන කොතනද කියන කාරණාව බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. අපකෝ භික්කවේ ලෝභජේන සම්මේන දෝෂජේන සම්මේන මෝහජේන සම්මේන නිරයෝ පඤ්ඤායති. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ ලෝකයේ තුල ලෝභජ කර්මයෙන් දේශජ කර්මයෙන් මෝහජ කර්මයෙන් ලෝභය නිසා හටගත් කර්මයන් ඇති, ද්වේෂය නිසා හටගත් කර්මයන් රැස් කරන, මෝහය නිසා හටගත් කර්මයන් රැස් කරන යම් කෙනෙක් ඉන්නවද ඒකෙන ඒකාන්තයෙන් පින්තුනි නිරයෝ පඤ්ඤායති. නිරයටම තමයි හබුණුවන්නේ කියලා සතාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒකෙන පින්තුනි තිරක්ෂාන යෝනි පඤ්ඤායති තිරසං ලෝකයකටම තමයි අමුණුවන්නේ යන්න සතාගත බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා. පෙස්සි ඉසයෝ පඤ්ඤායති එහෙමත් නැත්නම් ඒකෙන ප්‍රේත ලෝකයකටම අමුණුවන්නේ යන්න සතාගත බුද්ධ දේශනාවයි. යාවා අනඤ්ඤාති පාටි දුගතියෝ එහෙමත් නැත්නම් වෙන දුගති ලෝකයකටම ඒකෙන අමුණුවනවාමයි සතාගත බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාලා. එහෙනම් පින්තුනි මෙන්න මේ තථාගත බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල අපිට පෙන්වා දුන්න අවබෝධයක් අපේ හිත්වල ඇති කරවාලීම පිණිස තථාගත බුදුරජාණන් වහන්සේ විස්තරකට දුන්නා. මේ ලෝකයේ තුල යම් කෙනෙකුට පින්තුනි දුගතිගාමි වන්නට බලපාන සහ ඒකෙනාට සංසාරගත අරමේ ඒකෙනා තුල ඇති කරවාලමිය සසර දුකට අමුණුවන භයානක අකුසල් තුන තමයි ලෝභය, ද්වේෂය, මෝහය කියන මේ අකුසල්. සිංහතුනි මේ ලෝභය කියන කාරණාව ගත්තහම ලෝභය කියන ස්වභාවය තුල ජීවත් වෙන එනා සිංහතුනි අප්‍රමාණව තමන්ගේ මනුස්ස ආධ්‍යාත්මී ඉරිහිව කරාව තම අරගෙන යන්නේ. ඒකෙනාට පිනක් කරන්න ලැබුණු අවස්ථාව තුලවත් පිනෙහි අසිරිය වටිනාකම ජීවිතේ එකන සකසගන්නේ නැහැ. ජීවිතේ එකන මතු කරගන්නේ නැහැ. ඒකට පුංචි නිදසුනක් සිහිපත් කරලා බැලුවොතින් පින්වතුනි අපේ තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නට පෙර මීට කල්ප 92කට පෙර පින්වතුනි කාශ්‍යපුර නම් නුවරට ජයසේන කියන රජ කෙනෙක් රාජ්‍ය කළා. එතුමා විවාහව සිටිය සිරිමා කියන දේවිය හා ජයසේන රජුට දාව සිරිමාව ලෝකෙට දිහි කළා. සිංහයාගේ දරුවේ මේ දිහි කළ දරුවාට සබාසු නම තමයි පුස්ස කියන නාමය. සිංහතුනි මේ නම එහෙදි ඔබට මතකයේට ඒවි. ඒ පුස්ස කියන නාමයේ සිහි වෙද්දිම ලෝකෙ පහළ වී වදාළ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක්. පින්වතුනි ඔබේ මතකයට සිහියට ආ ඒ උතුම් බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ ලෙස සිරිමා දේවියගේ කුසෙන් ලෝකයට දා බිහි වුණා. බිහි වෙලා පින්වතුනි බෝසත් ගිහි දිවිය ගෙවලා ඒ දිවිය අතහැර පැවිදි භාවයට පත් අභිනික්මන සිද්ධකත කලක් ගෙවුණු තැන ඒ පුස්ස බෝධිසත්වයන් වහන්සේ ලෝකයේ තුල පුස්ස සම්මා සම්බුදුරජාණන් වහන්සේ බවටම පත් වෙනවා. පින්වතුනි ජයසේන රජුරෝ
තමන්ගේ පුත අභිනික්මන් කරලා බුදු වෙලා ධර්මීය අවබෝධ කරගෙන තමන් වටා වැඩ සිටින සැරිසරණ ඉරිවර ජනයා ලෙස වැඩ ඉන්න මේ මහ සංඝයා දැක සතුටු වුණා. එහෙම සතුටු වුණු ජයසේන රජුරෝ තමන්ගේම පුත අභිනික්මන් කළා. තමන්ගේම පුත ධර්මීය අවබෝධ කරගත්ත බුදු වුණා. තමන්ගේම පුත සංඝයාත නායකත්වයේ දෙමින් වැඩ ඉන්නවා. ඒ නිසා තමන්ගේ පුතා සරණ ගියපු සංඝයාට තමන්මය හැමදාම දන් දෙන්නේ කියලා හිතපු මේ ජයසේන රජුරෝ පින්වතුනි වෙන කිසි කෙනෙකුට ලෞතුරු බුදුන්ට දන් වේලක් දෙන්නට බුද්ධෝපස්ථානය කරන්නට ඉඩක් නොදී එතුමාම පින්වතුනි හැමදාම දන් දෙන්නට පටන් ගත්තා. මේ අතරේ පින්වතුනි පින් කරන්න සසරේ පින් උපදවගෙනම කටයුතු කරගෙන ආපු බෝධිසත්වයන් වහන්සේගේ බුදුණු බුදුරජාණන් වහන්සේගේ ගිහි කල සුළු මෑණියන්ගේ උතනුවන් තිදෙනෙක් සිටියා. මේ සහෝදරයෝ තිබෙනාට ලොකු වමනාකමක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේට උපස්ථානය සිද්ධ කරන ජයසේන රජු ඒ උපස්ථානය සමන්ත විතරක් සිද්ධ කර ගනිද්දී මේ ලෝකයේ බුදු කෙනෙක් පහළ වෙන්නේ තාම කලාතුරකින්. එහෙනම් ලෝකෙ පහළ වෙන කලාතුරකින් පහළ වෙන්නේ බුදු කෙනෙක් උදෙසා. යම් කෙනෙක් සමන්න සමන කෞද්ගලිකෝ තින් රැස් කර ගන්නවා නම් ඒක අභාග්‍යයක්. අනේ කුදරිය ගැන සැලකත්. ඒ නිසා ලෝකෙ බුදු කෙනෙක් පහළ වෙන්නේ අනේ එක පුද්ගලයෙකුගේ පිහිට සනසිල්ල කතා නෙවෙයි. ලෝකයාගේම පිහිට සනසිල්ල කතා. මේ කල්පනා කරපු අර කුමාරයෝ තිදෙනා කල්පනා කළා. රජතුමා තමන්ගේ පෞද්ගලික දෙයක්සේ පෞද්ගලික වස්තුවක්සේ කලකාමී බුදුන්ට කරන උපස්ථානේ සාමාන්‍ය ජනයාටත් අපටත් ඒ අවස්ථාව උරුම කරගත යුතුයි කියලා අදහස් කරලා ඒ සඳහා මග කල්පනා කරමින් ඉඳලා පින්වතුනි ඊට නුදුරින් තිබුණු පෙදෙසක පින්වතුනි මේ කුමාරයෝ තිදෙනාම හැරල්ලක් ඇති කෙරෙව්වා. අවසානයේ රජතුමා මේ කුමාරයෝ තිදෙනාට තමා මේ හැරල්ල සංසිඳවන්නටේ කියලා අනකලේ. ඒ අනුව රජුරුවන්ගේ අන පිළිපැදතු මේ කුමාරයෝ තිදෙනා ඒ හැරල්ල සංසිඳවලා. මේ හැරල්ල සංසිඳවල තමන්ගේම මේ දරුවෝ තිදෙනෙක් ආපු තැන සතුටු වුණු සිය මහ රජුරුවෝ කියනවා පුතනුවනි නුඹලා කැමති දෙයක් කැමති වරයක් නුඹලාට පුළුවනි යුද්ධ දිනා මා වෙත සැමුණුණු නිසා ඉල්ලන්න. ඒ වෙලාවේ මේ කුමාරයෝ සිදෙන සිය මහ රජතුමනි එහෙනම් අපිට වරයක් දෙන්න ඔබතුමා ඉල්ලන කුමන වරයක් උනත් දෙනවයි කියවන. එහෙනම් අපට අවස්ථාවක් දෙන්න ලෝතර බුදුරජාණන් වහන්සේටත් මහ සංඝයාටත් මහදන් පූජා කරගන්න. ඒ ඉල්ලීමට කැමති වුණු රජුරෝ කුමාරසේකට ඒ ලෝතුරු බුදුරජාණන් වහන්සේට දන් පූජා කරන්නට උපස්ථාන කරන්නට මේ අරුණ කුමාරයෝ තිදෙනාට අවසරය දුන්නා. ඒ ලැබුණු අවස්ථාවේ විපුල ප්‍රයෝජනේ ලබාගත් මේ කුමාරයෝ තිදෙනා පින්වතුනි රටේ ජනයාවත් එකතු කරගෙන ලෝතුරු බුදුපාමොක් මහ සංඝයා එළඹුණු ඒ වස්ථාන කාලයේ වඩම්වාගෙන ලෝතුරු බුදුරජාණන් වහන්සේට මහ සංඝයාට පින්වතුනි මහ දන් දෙමින් අප්‍රමාණව පින් රැස් කරගත්තා. ඔය අතරේ පින්වතුනි මේ කුමාරයෝ සිදෙනාගේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළසු පුද්ගලයාත් සම ප්‍රියම්භිකාව බිරිඳතුළු හවුලේ පිරිස හා එකතුව නිතරම බුදුපාමොක් මහ සංඝයාට දන් දුන්නා. ඒ වගේම පින්වතුනි මේ නගරය පාලනය කරපු ඒ නගරයේ අධිපතිව සිටිය පුද්ගලයා පවා 11,000ක් වූ ජනයා පිරිවරාගෙන බුදුපාමොක් මහ සංඝයාට මහ දන් දුන්නා. ඒ වගේම ඔය අතරේ පින්වතුනි ජනපදාධිපති පින්වතුනි නිතරම දානීය සකස් කොට ලෝතුරු බුදුරජාණන් වහන්සේ වෙත යොමු කළා. මෙහිම බුදුරජාණන් වහන්සේ වෙත සකසා යවන ඒ දානීය පින්වතුනි දුස්සීල අසද්ධාවෙන් යුතු පිරිසක් ඔය බුදුන්ට ඔය මහණුන්ට කුමටද දානීය කියලා කල්පනා කරලා ඒ දානීය ඕන්න ආහාරයට ගත්තා. බුදු කෙනෙක් විසෙහි සැකසූ
රැගෙන යන ඒ දානේ තමන්ගේ පහසුව පිණිස තමන්ගේ සුඛ විහරණය පිණිස අන්ගේ ඇත්තු ඒ අතර මගදී භුක්ති විඳින්නටතුනි කාලයේ ගෙවුණ අවසානයේ ලෝකෙ පහළ වී වදාළ සුත්ත බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ සුවයක් සැනසෙල්ලක් එදා වැසූ ජනයාගේ හිස්වල ඇති කරවාලමි උන්වහන්සේ පිරිනිවන් පා වදාළා ඒ වගේමයි පින්වතුනි එදා අර කුමාරියෝ සිදෙන අප්‍රමාණව පින් කරගත්ත ජනයාටදී අවස්ථාව කලපා දුන්නා භාණ්ඩාගාරික ඇතුළු පවුලේ පිරිස පවා අප්‍රමාණව දුදු පානෝකි මහ සංඝයාට මහ දන් දීලා පින් රැස් කරගත්තා සුසන් එකතු කරගත්තා ඒ උදවිය සිංහතුනි මරණින් මතු ඒ සියලු දෙනාම සුගති ලෝකේ උපන්නා ඒ සියලු දෙනාම සුගති ලෝකේ උපන්නා නමුත් සිංහතුනි බුදුන් විසෙහි සැකසූ දාණය දන් වේල අරගෙන යමින් අතරමඟදී භුක්ති විඳ දුස්සීල අසද්ධාවෙන් යුතු අර පිරිස මිය ගෙහෙල්ලා ඒ උදවිය සිංහතුනි නිරයමයි උපන්නා ඒ සියලු දෙනා නිරයේ උපන්නා ඒ වගේමයි පින්වතුනි නිරයේ බොහෝ කල්ප ගානක් නිරේ ඉඳලා ලෝකේ මේ මහා භද්‍ර කල්පයේ තුල ආශ්‍රව බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වී වදාළා ආශ්‍රව බුදුරජාණන් වහන්සේ පහළ වුණු කාලේ අර නිරේ උන්න උදවිය ප්‍රේත ලෝකේ තමා ඉපද හිටියේ මේ ප්‍රේත ලෝකේ ඉපද උන්න මේ පිරිස දකිනවා ප්‍රේත ලෝකේම ඉන්න උදවිය බොහෝ දෙනෙක් තමන්ගේ ජීවත්වන ඥාතීන් දම්පින් කරලා පින් දීලා ඒ දුක්ඛිත ප්‍රේත ආත්මවලින් මිදි මිදි ගමන් කරන ඒ ප්‍රේත ලෝකෙන් පිටස්ස යන ස්වභාවයේ දකිනවා ඒ ස්වභාවයේ දැකපු මේ ප්‍රේතයින්ට හිතනවා අනේ අපටත් ඥාතීන් හිටියානල් සිහිපත මෙහිම පින්කම් කරමි අපටද පින් අනුමෝදන් කරාවේ අපටද මේ දුක්ඛිත ප්‍රේත ලෝකේ නිදහස් වන්නට විට අවකාශයේ සැලසෙයි මේ කාරණාව මේ ප්‍රේතයින් පින්වතුනි ආශ්‍රිත බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ඒ අනුව ආශ්‍රිත බුදුරජාණන් වහන්සේ මේ ප්‍රේතයින්ට කියනවා නුඹලාටද ප්‍රේත ලෝකෙන් නිදහස් වෙන්නට අවස්ථාවක් ලැබෙනවා හැබැයි ඒ සඳහා මේ උදාවෙලා තියෙන මොහොතන නෙවෙයි මතු මේ ලෝකෙ පහළ වෙන මේ මහා භද්‍ර කල්පයේ තුලම ගෞතම නමින් බුදුරජාණන් වහන්සේ නම එදා ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණාම එදා රට පාලනය කරන රජගහ නුවර බිම්බිසාර කියන රජුරුව ඒ බිම්බිසාර රජුරුව සංසාරගත නුඹලාගේ ඥාතිවරේ අන්න එතුමා මහදන් දීලා නුඹලා සිහිකට නුඹලාට පින් දේවි එදාට පුළුවන්කම ලැබේවි ඔය දුක්ඛිත ජීවිතේ නිදහස් වන්නට පින්වතුනි අපේ තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වී වදාළා බුදුරජාණන් වහන්සේ පින්වතුනි රජගහ නුවරට වැඩම කරපු වෙලාවේ බිම්බිසාර මහ රජුරුව වේගවනාරාම පූජාව සිද්ධ කළා පළවෙනි විහාර පූජාව ආරාම පූජාව මහා දන් පින්කම් කළා රජතුමා අප්‍රමාණව සතුටු වුණා පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේට තම මෙදුරට වඩින්නට ආරාධනා කොට බිම්බිසාර මහ රජුරුව මහ විශාල දාන පූජාවක් සිද්ධ කළා එතුමා දාන පූජාව සිද්ධ කළ අපමණ සතුටු වුණා අර ප්‍රේත ලෝකේ උන්ව උදවිය බලාපොරොත්තු වෙ හිටියා අනේ අපට නම් අද ඒ කාන්තෙන් පින් ලබන්නට තමා මේ අවස්ථාව ලැබෙන තියෙන්නේ නමුත් සිංහතුනි දානි අවසානයේ ලෝතුරු බුදුපාමොක් මහ සංඝයාට වැඩ ඉන්නට සෙනසුන් ආදිය සකස් කර දෙන්නට රජතුමා විහිසුනා මිසක් නැවත එතුමාට අර මියගිය උදවිය සිහිකොට පින් දෙන්නට නම් අවකාශයක් කිසිවිල්ලක් ඇති වුණේ නැහැ ඒ අනුව අප්‍රමාණ වේදනාවට අපහසුතාවයට පත් වුණු මේ ප්‍රේතයින් මහ රාත්‍රියේ රජතුමා නිදාගෙන ඉන්න වෙලාවේ පාරතම පින්වතුනි තාමත්ම භයානක හඬ තමන්ගේ මුවින් පිට කළා මේ හඬට අවදි වුණු බිම්බිසාර මහ රජුරුව නොනිදාරය පහන් කොට ඉඳ ලෝතුර බුදුරජාණන් වහන්සේ වෙත හිමිදිරියේම ගමන් කොට විමසුවා තථාගත බුදුරජාණන් වහන්සේ ඒ රාත්‍රිය තුළ මට නොනිදාරය පහන් කරන්නට සිද්ධ වුණා අවදාසවත් නාහතු විදිහේ
තාම දිහසම හඬක් මට හඬ රැකුණා මට ඊයේ රාත්‍රිය තුළ ඒ කුමක් නිසාද ඒ කුමක්ද බුදුරජාණන් වහන්සේ කියලා පින්වතුනි මේ බිම්බිසාර මහ රජුරෝ විමසුවා ඒ මොහොතේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහරජ දියට පත් කරන්නට කාරණාවක් නේ ඒ ඔබේ ඉතාම ඉතරණි මේ පිරිසක් ඔබට මේ සංසාරේ නේකම් කියාගෙන ආපු පිරිසක් ඔබින් පින් බලාපොරොත්තු වූ කල්ප ගානක් තිස්සේ මේ සංසාරේ දුක් ඉඳගෙන ආවා ඒ උදවිය ඔබේ නිවස බුද්ධත්වයට මහා සංඝයාට දුන්න දාන දිහා බලන් උන්නා ඔවුන් සිහිපත් විශේෂයෙන් ඔවුන්ට පින් දේවිය යන අදහස ඇති වුණේ නමුත් ඔබ මියගිය ඥාතීන් සිහි නොකළ නිසා තම ඔවුන් ඉන්න බව දැනවන්න ඒ ආකාරයට හඬක් නැති පින්වතුනි පහුවෙනිදව බිම්බිසාර මහ රජු මහා උතුම් දාන පූජාවක් බුදුපාමොක් මහ සංඝයාට පූජා කොට සියලුම සංසාරගත ඥාතීන් සිහි කරලා පින් අනුමෝදන් කළා එදා තමාර දුක්ඛිත ජීවිතෙන් ඕනට කල්ප ගානක් දුක් විඳගෙන කල්ප 92ක් දුක් විඳ සසරේ ආ ඒ උදවියේ දුගතියෙන් මිදී සුගතියක් තුළ හිත පිහිටනවා එනම් පින්වතුනි කල්පනා කරන්න මේ ලෝකේ යම් කෙනෙක් පින්වතුනි දෙන දානයක් වැළැක්වුවොත් ඒක නාට යන්න වෙන්නේ කොහෙද ඒක නාට මරණය මතු උපදින්නට සිද්ධ වෙන්නේ කොහෙද ආ බුදුරජාණන් වහන්සේ අපමි පැහැදිලි කරගෙන ආපු දේශනාව තුළම විස්තර කළානේ ලෝභජ කර්මයෙන් යුතුව යම් කෙනෙක් අකුසල් කර්මයන් රැස් කරගත්තොත් ඒ උදවිය මැරිලා ගිහිල්ලා පින්වතුනි උපදින්නේ නිරේම එහෙම නැත්නම් තිරිසන් ලෝකේ ප්‍රේත ලෝකේ එහෙම නැත්නම් ඉවෙනිම වූ දුගතියට යන්න දේශනාකට වදාලා එහෙනම් පින්වතුනි මේ ලෝකය තුළ යම් කෙනෙක් ජීවිතය තුළ ඒ කර්මයන්ගේ සමුදය කර්මයන්ගේ රැස්වීම පිණිස ලෝභාදී අකුසලයන්ගෙන් යුතුව තමන් තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යනවා නම් ඒක නැට නිරන්තරයෙන්ම පින්වතුනි දුගති ලෝකයේ තුල පරිසරන්නට වෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්වුවා අපි සමාජ ලෝකයේදී පින්වතුනි මිනිස්සු දකිනවා විතක ඒ උදවිය කොහොමද දන් දෙන්නේ ඒ විතරක් නෙවෙයි පින්වතුනි සමන් නොදී අනුන් දෙනෙකටත් බාධා කරන උදවිය ලෝක සමාජ ජීවත් වෙනවා ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මසුරුකමේ භයානක අවස්ථාවක් මසුරුකම ගැන සතාගත බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ මච්චරිය කියන සූත්‍ර දේශනාවේ විවරණය කළා අප පහුගිය දේශනාවක ඒ දේශනාව ඉතාම හොඳින් පින්වතුන්ට දේශනා කරා පහදලා දුන්නා එහි සඳහන් වුණානේ ආවාස මච්චරිණී හෝති කුල මච්චරිණී හෝති ලාභ මච්චරිණී හෝති වන්න මච්චරිණී හෝති ධම්ම මච්චරිණී හෝති පින්වතුනි යම් කෙනෙක් සමන් තනාගත්ත ඉන්න වාසය කරන වාසස්ථානයට ඇති කරගත්ත දැඩි ඇල්මෙන් ඉන්නවා ඒ ඇල්ම තුළ ඒ ස්ථානීය වාස භූමිය වෙනකෙකුට අයිති වෙනවාට පරිහරණය කරනවාට අකමැත්තෙන්ම ඉන්නේ එහෙම ඉඳලා ඒක නම් මිය ගියොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අමනුෂ්‍ය ලෝකයක ප්‍රේත ලෝකයකම උපදින්නේ යන්න. එහෙනම් පින්වතුනි එහෙම ලෝභයෙන් ඉඳ මිය ගියොත් ඒ අත්හන්ට සුගති ලෝකයක උපදින්නට බෑ. කුල මච්චරිණී හෝති. තථාගත බුදුරජාණන් වහන්සේ දෙන්නවනේ සමන්ත බැඳිච්චයට බැඳී දැඩිව ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. එයාලත් එක්ක වෙන කෙනෙක් හිතවත් සම්පානවට කැමති නෑ මොකද හේතුව ඒ තමන්ගේ හිතවත්කම බැඳීම ඇති කෙනා හා වෙන කෙනෙක් හිතවත් වුණු සුහදත්වයක් ඇති කරගත්තොත් තමන් කෙරෙහි තියෙන විශ්වාසය අඩු වෙලා ඒ කෙනා කෙරෙහි ඇති විශ්වාසය වැඩි වෙලා තමන්ට ඒ කෙනාගෙන් ලැබෙන ලාභය අඩු වෙලා අලුතෙන් මුණ ගැහුණු කෙනා කෙරෙහි ඇති කරගත්ත විශ්වාසයෙන් තමන්ට කරගෙන ආපු ලාභ සත්කාර ඒ සියල්ල අනිත් කෙනාට කරාවිය යන අදහස තුළ ඉන්න මිනිස්සු තමන් හා බැඳිච්ච සම්බන්ධතාවයක් වෙනෙකෙකුට හඳුන්වා දෙන්නටවත් කැමති නැති මිනිස්සු. එහෙනම් ඒවා භයානක අකුසල් මිනිස්සු. කුල මච්චරි මිනිස්සු. ඒ වගේම යමක් ජීවිතයේ සමන්ට ලැබෙනවා නම් ලැබෙන දේ වළක්වා දීම පිණිස අනුන්ට ඒ දේ ඒ ආකාරයටම ලැබෙනවා නම් ඒ ලැබෙන දේ වළක්වා දීම පිණිස කටයුතු කරන මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා. ඒ කුමක් නිසාද? ඒ සිංහසුනි ලෝභය තුළ හා ඒ ලෝභය හාම බැඳී පවතින මසුරු භාවයේ වැදුම් තමයි.
එහෙම කෙනා පින්වතුනි තමන්ට යමක් ලැබෙනවද ඒක සතුටින් බාරගනි හැබැයි අනුනටද තමන්ගේ විහිසකින් වේදනකින් තොරව ලැබෙන දෙයක් උනත් තමන් විහිසලා වේදන්කට හරි ඒ දේ වළක්වන්නට සමාජ ලෝකේ වැඩ කරන මිනිස්සු නැද්ද එහෙම මිනිස්සු ඉන්නවා කියන්නේ ඒකෙනාගේ උගස්සමට ඒකෙනාගේ විහිස ප්‍රතිඵලයක් ලෙස ඒකෙනා පෙර සසරේ කරපු පින්වල මහිමේ නිසා යමෙකුට යමක් ලැබෙද්දී ඕක ඉවසා විඳ දරාගෙන හිතෙන් පිළි අරගෙන ඉන්නට බැරි මිනිස්සු මේ ලෝකයේ තුලින් ආන් ඒ ලාභය අහුරන්නට ඒ ලාභයට බාධා කරන්නට වැඩ කරන මිනිස්සු මේ ලෝකේ ඉන්නවා ඒවයි තාම භයානකයි පින්වතුනි එහෙම මිනිස්සු යන්නේ දුගතියමයි ආයෙත් ඉපදෙන්නේ දුගතියමයි යම් හේකින් ඒ පාපේ අවසන්ව සුගති මනුස්ස ලෝකෙක උපන්නත් බිරින්දෙක් වෙලාවේ උපදින්නේ යන්න පතාගත බුදුරජාණන් වහන්සේ පෙන්වූ එකයි ඒ වගේමයි වන්න මච්චරණී හෝති සමන් ළඟ තියෙන තරමට රුවක් ගොණයක් අනුන් තුළ වැඩෙනවාට ඇති අකමැත්තෙන් මේ ලෝකෙ හැසිරෙන මිනිස්සු ඉන්නවා පින්වතුනි හැම මිනිස්සු ඉන්නවා අනුන්ගේ සොඳුරු භාවයේ දකින්නට අකමැති සමන්ගේ ගුණ සම්පත්තියට හා සමානව අනුනු ගුණ සම්පත්තිය පිහිටනවාට ඇති අකමැත්තෙන් වාසය කරන මිනිස්සු මේ ලෝකයේ තුල ජීවත් වෙනවා පින්වතුනි ඒ වායිහි ආදීනම බුදුරජාණන් වහන්සේ පෙන්වුවා සංසාරයේ තුල උපන්නත් ඒ ඇස වැඩි කාලයක් ඉන්නේ දුගතියමයි ඒ කර්මී ඉවරුණු දාක සුගති මනුස්ස ලෝකෙක උපන්නත් ඒකෙනා පින්වතුනි විරෝපී වෙලාමය උපදින්නේ යන්න පතාගත බුද්ධ දේශනාවේ විස්තර වෙන කාරණාව ඒ වගේමයි පින්වතුනි ධම්ම මච්චරිය පතාගත බුදුරජාණන් වහන්සේ පෙන්වුව සමන් දන්න ධර්මීය තමන් දැන උගත් දේවල් අනුන්ට දෙන්න අකමැති මිනිස්සු ලෝකෙ ඉන්නවා. මොකද තමන් ළඟ තියෙන දහම් දැනුම අනේකාසුල වැඩුණහම ආන් ඒකෙනාට තමන් කෙරෙහි තියෙන ආකර්ෂණය ජන ප්‍රසාදේ යාවිය තමන්ට ජනතා ප්‍රසාදේ අද තනිව හිමිවේදී ලැබෙන ලාභ සත්කාර බෙදෙලා ඒකෙනාටත් යාවිය තමන්ට ලැබෙන දේවල් අඩු වේවිය ඒකෙනාට ලැබෙන දේවල් වැඩි වේවිය කියන අදහස තුළ ඉන්න මිනිස්සු ජීවිතයේ දැනගත්ත ධර්මයේ වේවා බණ දහම් වේවා පොතපතේ දැනුම වේවා ඒ කනුවන්ට දෙන්නේ නැහැ පින්වතුනි ඒවා පින්වතුනි ඉතාම භයානක අකුසල් එනම් ලෝභයෙන් යුතුව මතුරු භාවයේ තුල හිත පිහිටව දැස්ස මිනිස්සු අවදාතවත් සමන් ළඟ ඇති දේ දෙන්න කැමති වෙන්නේ නැහැ ඒ විතරක් නෙවෙයි පින්වතුනි මේ මිනිස්සු අනුන් හදලා දුන්න දෙයක්වත් ගෙනහිල්ලා දෙන්නවත් කැමති නැහැ අනුන්දයක් දෙනවාටත් ඇති අකමැත්තෙන් කටයුතු කරන එක භයානක අකුසලයක් ධර්මයේ විස්තර කරන්නේ කදරිය ලෙස එනම් හිතන්න පින්වතුනි මෙවැනි භයානක ලෙස අපේ හිතේ ලෝභය හටගන්න අපේ අවකාශයේ ඇති කළොත් මේ මිනිස්සු ජීවත් වෙන චර්යා ධර්ම ටිකින්ම අපිට හැඟෙනවා යානන් ආයි කල්ප ගානකටවත් සුගතියකට නොයන බව ඒකට හොඳම නිදසුන තමයි පුත්ත බුදුරජාණන් වහන්සේගේ කාලේ මේත කල් 92කට ඉහත බුදුන් වෙත අරගෙන යන්නට සකසා දුන්නු දාණය මගදී සමන් භුක්ති විඳ ඒ බුදුන් වෙත අරගෙන නොයාපු අර උදවියට කල් 92ක් කාලයක් සිංහතුනි නිරය ආදී ලෝකවල ඉපද දුගති ලෝකවල ඉපද අප්‍රමාණව දුක් විඳින්නට සිද්ධ වුණා ඉතන්න පින්වතුනි අදත් මේ කියන භයානක මේ අකුසලයෙන් වැහුණු හිත පුරවගත්ත මිනිස්සු ලෝකයේ තලින් ඒත් කවදාවත් දෙන්නේ නැහැ පින්වතුනි අනුන් දෙන එකත් වළක්වන්නමයි බලන්නේ අනුන්ගෙන් දෙයක් සමන්ට ගන්නමයි බලන්නේ අනිත් පැයට යන දේ හරි තමන්ගේ පැත්තටම ගන්න තමයි බලන්නේ එහෙම මිනිස්සු ඉන්නවා පින්වතුනි ඒවයි තාම භයානක අකුසල බුදුරජාණන් වහන්සේ පින්න මේ බණ දහම් දන්න කෙනෙක් නම් අවදාතවත් පින්වතුනි එවැනි භයානක තැනකට තමන්ගේ හිත අරගෙන යන්නේ නෑ මොනම විදිහකින්වත් ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාළේ ඒකයි තමන්ගේ ජීවිතය තුළ ධර්මයේ දැනගත්ත පමණට ඒ ධර්මයේ තුළ තමන් ප්‍රතිපත්තිමේ වශයෙන් තමන්ගේ හිත වඩනවන පුරුදු කරනවන එහි ප්‍රතිපලයේ ලෙස ප්‍රතිවේද ඒ ධර්මය අවබෝධ කරගන්න ලැබෙනවා මේ ලෝකේ යමෙක් ධර්මයේ දන්නේ නැහැ කියන්නේ එයා පින්වතුනි මේ අකුසල් වල භයානකත්වයේ හඳුනගන්නේ නැහැ
යායේ අකුසලල භයානක දැක්කතව තම තවතවත් යන්නේ තවතවත් ඒකන සිංහතුනි ගමන් කරන්නේ අපි සමාජයේ ලෝකෙද දකින්නවා පින්නතුනි සමහර දෙමාපියලලා දරුවන්ට සිං කරවන්නට හිතන නිසා දරුවෝ සමහරක් වෙලාවට විදේශ ගතව වේවා එහෙම නැත්නම් දුර ඈතක රැකියාවක් කරගෙන ඉඳගෙන අම්මට තාත්තට සල්ලි වෙනවා ඕනගේ ජීවත් වීමට අවශ්‍ය හැම දෙයක්ම වෙලලා ඕන්ට තින් කර ගැනීම පිණිස වෙනම මුදල් දෙනවා නැත්නම් ඒ දරුවෝ යම් තැනකට ගත්ත වගකීම අපි අහවල් තැනට මේ ආකාරයේ මාසික දානේ පිණිස පිරිනමනවා කියලා වෙන් කරපු මුදල අර අම්මගෙන් තාත්තගෙන් අතින් දීලම එතකොට ඕනට සිල් සිද්ධ කරවාලනි පෙරවීමේ අදහස නැත්නම් ඕනට ඒක සිංහතුනේ ඍජුවම එයාලා කරගෙන එන දේ එයාලට කරගෙන යන්න පුළුවන් නමුත් අර මෞතියන් ලවා පෙරවීමේ අදහසෙන් මෞතියන් හරහා ඒ කටයුතු සිද්ධ කරද්දී සමහර මෞතියෝ ඉන්නවා සිංහතුනේ ඒ දේවල් වලට පවා හිතේ ලෝභකම ඇති කරගන්න මොකටද මෙහිම කරන්නේ මොකටද මෙහිම දෙන්නේ අපිටම මේ ටික තිබුණනම් හොඳයිනේ කියලා වගේ හිතලා අර දරුවෝ තමන්ගේ ජීවිතේ අඩුවක්ම වෙන්න හැමදේමත් හදලා තියෙද්දී වැඩි හොඳට යාළලලා පින් කරවීමේ අදහසකින් සිංහතුනි අනෙක් තැනකට තමන් පොරොන්දුණු තමන් සතුටු වෙන එහෙම දීලා එවැනි තැනකට අර මෞතියන් ලවා කරවන්න උත්සාහ කරද්දී ඒ උත්සාහය තුළ පින ඒ මෞපියන් තුළ පහළ වේවි කියලා හිතුවත් එතනදී සමහරක් මෞපියේ ඉන්නවා අර දරුවෝ විශ්වාස කරන පින ඒ හිතල ඇති නොකරගෙන අක්ෂමානව අවුසිද්ධ කරගන්නයි එහෙම උදවි ඉන්නවා පින්නතුනි එහෙම විය යුතු නෑ පින්නතුනි නමුත් එහෙම නොවිය යුතු නැත් ඇයි එහෙම වෙන්නේ ඒ වෙන්නේ පින්වතුනි මේ ධර්මයේ නොදන්නකම මේ සසරේ භයානකත්වයේ නොදන්නකම පින්වතුනි හිමං හිතන්න ප්‍රේසු ජීවිතේ කවදාකවත් හිම වෙන්නේ නැහැ හිම වෙන්නේ නැහැ ඔබ දන් දෙන්න ඔබ අප්‍රමාණව දන් දෙන්න ඒ වගේම තමයි අනුන් දෙන දානෙට දැකලා සතුටු වෙන්න මොනම විදිහකින් හරි මිල මුදල අතේ නැතත් විහෙස මහන්සියෙන් හරි ඒ අත්සන්ගේ දාන පූජාව සිද්ධ කරගන්න උදව් කරන්න උපකාර කරන්න ඒවා අප්‍රමාණ පින්කම් පින්නතුනි සමන්ත ජීවිතේ සතුට වෙන්නට පුළුවන් පින්කම් දෙවි ඒ වගේමයි සමහරක් විට පින්නතුනි සමන්ගේ අතින් නෙවේ දෙන්නේ අනිත් කෙනාගේ අතින් හැබැයි අනිත් කෙනාගේ අතින් දෙනවටත් පිරිස ඉස්සරහා කැමති නෑ අර පිරිස නැති තැන දානෙට බාධා කරන කෙනා පිරිස ළඟ දෙන මොහොතක ඒක සමන්ගේ අතින්ම දෙන්න බාර ගන්න අවශ්‍යයි එතන තියෙන්නේ යාට පිනක් ලැබීම නෙවෙයි අපි දන්නවා සමහර එතකින් ඉන්නහිම දරහනවා ආ ඔයා මේ දීලා ඔක්කොම ඉස්සරහා මුදුන වෙන්න නේද හදන්නේ ප්‍රධානිය වෙන්න නේද හදන්නේ කියලා අර දෙන කෙනාට තර්ජනය කළා එයාගේ අතින් මේක දෙන්න බාර ගන්න අවස්ථා තියෙනවා එනයි හිතන්න පින්තුර අර පුංචි කාරණාවෙන් පිනක් කරගන්න පුළුවන් දේ තුලවත් එහෙම මිනිස්සු නෑ දන් දෙන්න ගිහිල්ලත් පින්තුනි සංහිතේ අරගලයක් කරගන්න උදවි ඉන්නවා ඒ නිසා පින්යති ඔබ සාම සියොංග මේ කාරණා තේරුම් ගන්න ජීවිතය තුළ ලෝභය නිසා පින් නොකරන කෙනෙක් වෙන්නත් එපා ලෝභය නිසා පින් කරන කෙනෙක් වෙන්නත් එපා සමහර මිනිස්සු පින් කළාට ඒ ලෝභ හිත වඩලා ගන්න හිතාගෙනම තමයි පින් කරන්නේ මට ඉතින් මේ දේවල් මීටත් වඩා වැඩිපුර හම්බෙන්නේ ලැබෙන්නේ ලැබේවා කියන අදහස තුළම පිහිටා එහෙම ඒත්තු පින් කරන්න යෙදෙනවා ඒක පින්වතුනි අර දන් දෙන එක වලස්වන එකට වඩා හොඳයි නමුත් පින්වතුනි ඒක නිවන් පිණිස නම් සමන්ට යන්න බෑ ඒක තමන්ව දුගතියෙන් පහමුලින් අත්මුදවාලීම පිණිස හේතු වෙන උපස්ථිතිවිල්ලක් නම් නොවේවි ඒ නිසා ඔබ දන් දෙන එකට බාධා කරන්න අපිතා දෙන්න පුරුදු කරගන්න හිතක් නම් ඔබ ඒ දීමනාව ලෝභය වඩවා ගැනීම අදහසින් කාමයේ වස්තු සම්පත් වැඩි කර ගැනීම අදහසින් ඔබ දන් දෙන්න එපා අනික තමා පින්වතුනි ලෝභයේ දුරලීමේ අදහසින් දන් දෙන්න පුරුදු වෙන කෙනා තුළ බුදුරජාණන් වහන්සේ වැඩෙන ගුණධම් පින්නෝ අධරණිය තුළ
තථාගත බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙද්දී සතුන්ගේ ගැලසෙන්දලා බිලි පූජා ආදී පවත්වන්න අප්‍රමාණව සතුන් හිංසාවට ලක් කරමින් තිබුණු පරිසරයක ඒ තිබුණු යාගයේ වෙනුවට බුදුරජාණන් වහන්සේ එතෙන්ට ගලපා ලන්නට යෙදුණු මේ දානීය පරිත්‍යාගයේ කියන උසස් පුණ්‍ය කර්මයේ කුසලයේ ඒ උසස් කුසලයේට හිත පුරුදුණු මිනිස්සු තුළ හිංසා සහගත හිත නෙවේ අවිහිංසා සහගත හිත ඇති වුණා කරුණා මෛත්‍රිය වැඩුණා ඒ නිසා සිංහතුනි එක සීලයක් දක්වාම මිනිස්සු තුළ වැඩෙන්න පටන් ගත්තා එහෙනම් දන් දෙන ඇත්තෝ සීල රකින්න තැනට ඒ හිත ඊළඟට පුරුදු කරගන්න එහෙම දානීය තුළ සීලයට පුරුදුණු හිතක් ඇති මිනිස්සු බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාළන් අංගුත්තර නිකායේ පංචක නිපාතේන ලබන ආනිසංස පහක් තියෙනවා ඒ තමයි බොහෝ අයගේ සියතාවේට ලක් වෙන කෙනෙක් බවට යාපත් වෙනවා එයා හැම වෙලාවෙම දන් දෙන සිල් රකින්න කෙනා ප්‍රිය සීලී කෙනෙක් වෙනවා ඒ වගේම එයා සත්පුරුෂ සේවනයේ තුලමයි ඉන්නේ ඒ කෙනාගෙන සමාජ ලෝකේ පුරාවෙම කීර්තිය පැතිරෙනවා එයා හොඳට පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරගෙන කටයුතු කරනවා සිංහතුනි අප්‍රමාණව දන් දෙන්න අපිට දැනෙනවා තව අපි මෙතනින් එහාට යා යුතුයි කියලා සීලයට වැඩි වටිනාකමක් දීලා තව තවත් අපි ඒ සමගම ගුණධම් පැත්තට යෙදෙනවා ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ අංගුත්තර නිකායේ පංචක නිපාතෙත් මේ දානීයත යොමුණු හිතක් ඇති කෙනාට ලැබෙන ආනිසංස පහක් විස්තරකට වදාළේ දේශනා විදිහට පෙන්වා දුන්නේ. අවසානයේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මරණින් මතු ඒ කෙනා දෙව්ලොවම තමයි උපදින්නේ කියලා. එහෙනම් මේ ලෝකයේ තුල සිංහසනි දානීයත පුරුදු කරගත් හිතක් තියෙන කෙනා ප්‍රියවි ප්‍රියතාවේ ඇති කරගන්නා බොහෝ දිනක අතරේ ප්‍රියශීලී කෙනෙක් වෙනවා. ඒ වගේම සත්පුරුෂ සේවනීය තුළම වාසය කරනවා එයා කෙරෙහි ඇති සමාජයේ කීර්ති නාමයේ වැඩිපුරම ප්‍රචලිත වෙන්නට පටන් ගන්නවා පංචශීලයෙන් තොර ජීවිතයක් එයා ගෙවනවා පින්වතුනි පංචශීල ප්‍රතිපදාව තුළ පිහිටවා ගත්ත සීලයටම පිහිටා හැම විටකම කටයුතු කරන ඔහු මරණින් මතු යන්නේ දෙව්ලොව බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා එහෙනම් සිංහතුනි යාදිසං වසතේ බීජං ආදිසං හරතේ ඵලං බුදුරජාණන් වහන්සේ පින්නුවේ එකයි වපුරන දේ තමයි අපි දවසක අස්වැන්න ලෙස නිලාගන්නේ එහෙනම් ඔබත් හිතන්න ඔබ ලෝභය නම් ජීවිතේ හිතේ ඇති කරවාගෙන කටයුතු කරන්නේ ඔබ ලෝභයමයි වඩනවා ඔබ ද්වේෂය නම් හිතේ ඇති කරගෙන කටයුතු කරන්නේ ඔබට අද්වේෂයේ බලාපොරොත්තු වෙන්න බෑ එතන හටගන්නේ ඇති වෙන්නේම ද්වේෂයම ඔබ මෝහයෙන් නම් කටයුතු කරන්නේ ඔබට අමෝහය බලාපොරොත්තු වෙන්න බෑ ජීවිතේ ළඟ ඔබ තුළ වැඩෙන්නේම මෝහයමයි කියලා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාලා පින්තුනි එහෙනම් පින්තුන් නිතරම කල්පනා කරන්න මේ ලෝභය කියන අකුසලයේ දුරලන්න කොටද හේතුව ඒ තියාගෙන ඔබ මියදුනොත් ඔබ යන්නේ නිරයට ප්‍රේත ලෝකයකට එහෙමත් නැත්නම් වෙනත් දුගතියකට යන බවම මේ කම්ම නිදාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්නා ඒ වගේමයි පින්වතුනි තථාගත බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළ අපට විවරණය කොට වදාළා යම් කෙනෙක් දේශය තුල නම් හිත පිහිටවන් ඉන්නේ ඒ දේශය තුල ඉන්න කෙනා බලාපොරොත්තු වන තද්දේශයේ යා තද්දේශය ඇති වෙන්නේ නැහැ තරහෙන් තරහ දුරු කරන්න බෑ පින්වතුනි තරහෙන් කවදාකවත් සමන් තුල තරහේ වැඩිවීමක් නිසා අඩුවීමක් නම් ඇති වෙන්නේ නැහැ ඒ නිසා පින්වතුන් පුංචි දෙයකටවත් තරහක් නොගන්න අප්‍රමාණව ජීවිතේ දේශ නොකරන්න විහිසෙන්න සමහර පිට දරුවෙකින් ජීවිතේ අසනීපයක් වුණහම තරහ ගන්න දෙමව්පියන්ව. කවදාවත් සිංහතුනි කවුරුත් සමන්ත දුකක් හැමසේ ලං කරගන්නේ නැහැ. එනිසා දරුවන්තුණු කරදරයකදී ලෙඩකදී දුකකදී වැටිලා තුවාල වෙච්ච දෙයකදීවත් තරහක් නොගෙන ඉන්න හිත පුරුදු කරගන්න. ඒක තමයි වටින්නේ. යමෙකුට යමක් නැති වුණහම ආම් සිංහතුනි තරහ ගන්නවා. කවුරු හරි අතින් දෙයක්
හැදුනොත් බිඳුනොත් ඒකට පවා ඔබ තරහ ගන්න කෙනෙක්ද කියලා ඔබම හිතන්න. එහෙම වෙන්නේ පාපින් යුතුනි. මොකද හේතුව? මේ ලෝකයේ තුල පවතින හැම දෙයක්ම ලුජ්ජති පලුජ්ජති इति ලෝකෝ කැඩිලා බිඳිලා විනාශ වෙලා යන දේවල්. එහෙනම් කවුරුත් ඒ දේවල් දැනගෙන ජීවත් වෙද්දී හැදෙන බිඳෙන විනාශ වෙන බව දැනගෙන ඉඳිද්දී හැදෙන බිඳෙන විනාශ වෙන එක සමන්ත වෙන පාඩුවක් ඒක දුකක් බවත් අනිත්‍යයට තේරෙද්දී ඒ කවුරුත් ඒ කිසි දෙයක් හිතාමතා නැති කරගන්නේ අහිමි කරගන්නේ නැහැ. එහෙනම් හිතාමතා කෙනෙක් කිසි දෙයක් අහිමි නොකර ගනිද්දී ඔබ හිතාමතාම ඒ කෙරෙහි තරහක් ඇති කරවගෙන ඔබ හිතාමතාම ඔබට දුගති ලෝකයට යන්නට අවශ්‍ය පරිසරය හදාගන්න එපා ඔබ මොනම මොහොතකවත් ඉන්නතුනි. ඒ නිසා ඔබ බොහෝම සංසුන් හිතින් එවැනි අවස්ථාවක වඩා සංසුන් හිතින් ඒ කාරණාවන් කෙරෙහි දකින්න හිතේ ඇති කරගන්න උපේක්ෂාව හිතේ ඇති කරගන්න අප්‍රමාණ මෛත්‍රියක් ඉන්නතුනි. නිතර අනිත්‍ය සංඥා වඩන කෙනා දන් දෙන පැත්තටම තමයි හිත යොමන්නේ. නිතරම පින්වතුනි මෛත්‍රිය තුළ ඉන්න කෙනා හැම මොහොතකම අද්වේෂය තුළම තමයි හිත පිහිටව ගන්න. ඒවා පින්වතුනි අප්‍රමාණ කුසල්. ධර්මී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අකුසලයේ නැසන්නට හැම වෙලාවකම සම්දන් ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගං හාති පදහති. අපි පහුගිය දිනක පින්වතුන්ට විස්තර කළා ඉතාම වටින දේශනාව පදහන කියන සූත්‍ර දේශනාව. ඒ පදහන් වීර ගැන කතා කළේ දේශනාවේදී ඔබට මතක ඇති හටගත් අකුසල් අපේ හිතෙන් දුරු කරන්න හට නොගත් අකුසල් හට නොනැගීම පිණිස හිතේ සන්දන් ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගං හාති පදහති. ආන් තමන් ඒ පින සැති කරගත්ත කැමැත්තෙන් උත්සාහයෙන් ඇරඹූ වීරයෙන් හිතේ දැඩි භාවයෙන් හටියත කළ කලෙහි අකුසල් පහ මුලින්ම දුරලන්නට හට නොගත්ත කුසල් හටගන්නත් හටගත්ත කුසල් පවත්වාගෙන යන්නත් සන්දන් ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගං හාති පදහති. හිතේ කැමැත්තෙන් උත්සාහයෙන් ඇරඹූ වීරයෙන් හිතේ දැඩි භාවයෙන් යම් කෙනෙක් කටයුතු කරනවද ඒක නාට සුගති ලෝකයේ තමයි දොර විවර වෙන්නේ. ඒක නාට නිවන තුලමයි හිත පිහිටව ගන්නට වැඩි කල නොගොස් අවකාශ ලැබෙන්නේ යන්න පතාගත බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. ඒ නිසා පින්වතුනි ඔබ කලදාසවත් ඒ හින්දා හිම දේශයකට යන්න දෙන්න එපා හිතේද. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ඒකයි දේශ හිත තියාගෙන මිය ගියොත් යනවා යා නිරේත කල්ප ගණන් යා නිරේත. සිංහතුන්ට මතකයිනේ අර කාලි යකින්නගේ කතාව. පෙර සංසාරික ජීවිතයක විවාහ වෙලා බිරිඳක් ස්වාමියා හා ජීවිතේ ගත කළත් ස්වාමියට දාව ඒ බිරිඳට ලෝකෙට දරුවෙක් බිහි කරගන්නට බැරිව ඉඳිද්දි තමන්ගේ පරම්පරාව නවතින්නට එතනින් පුළුවන් නිසා හැන්දාගෙන ඇවිදින් ඉඳිද්දි අලුතෙන් ආපු බිරිඳට පරණ බිරිඳ හොඳට සැලකුවා. කලකන අතරේ කල්පනා කළා මේ ලෝකෙට බිහි කර දරුවෙක් මේ සියලු වස්තු ඇයටම යාවිය කියලා දරුවෙක් බිහි කරන්න ලකුණු 15 ගමන් මට කියන්නේ විට ඔබට වඩා හොඳින් සැලකන්න ඕනි කියලා. එහෙම ලකුණු 15 බව කියද්දී කැඳවත් ආදී අසසා දුන්නේ වස මිස්ස කොට දිනක් කැඳ වේලක් දීලා ඒ කැඳ වේලෙන් බිහි කරන්නට හිටිය දරුවා කුස ඇතුළෙම විනාශ වෙලා ගියා. දෙවැනි වතාවෙත් මේ අකුසලයේම ඇය සිද්ධ කරගත්තා. තුන්වෙනි වතාවේ පින්වතුනි අර බිරිඳ දෙවැනියට නිවසට කැඳාගෙන ආපු බිරිඳ දරුවෙක් බිහි කරන්න ඉඳිද්දී උණු සියලු කාරණා ඇගේ ඉහෙලියන් දැනගෙන බිහි කරන්නට දරුවෙක් ඉඳිද්දී ලකුණු 15 දේ අරණ බිරිඳට නොකියාම ඉන්නට කියලා උපදෙස් දුන්නා. ඒ උපදෙස් පිළිපැද්දා අර දරු ගැබ මොහොරා වැඩෙත්ම ඇය සමන්ටයි නොකීවේ කියලා ඒ කාරණාව ගැන විමසුව පරණ බිරිඳ දේශයෙන්ම ඒ දරුවාද නැසීම පිණිස උපක්‍රමශීලීව අවකාශයේ පරිසරයේ හැදුවා. ඔය වෙලාවේ අප්‍රමාණ වේදනාවකින් අර බිරිඳ මිය ගියේ. දිනක නුඹ බිහි කරන දරුවන්ද මා නසාලනවා කියන අදහසින් මිය ගියපු ඒ බිරිඳ ඒ නිවසේම බැලලියස උපන්නා. ඒ වගේමයි පින්වතුනි ස්වාමියා මේ දැනගෙන
අර පරණ බිරිඳට පළලා පෙළලා ඇය වේදනාවට පත් කළා. ඒ වේදනාවෙන්ම ඇය මියගොස් ඒ නිවසේම කිකිලියක් උපන්නා. ඔය කිකිලි දාන දාන බිත්තර අර දැලලී ආහාර කරගත්තා. සිංහතුනි ඒ ඇති කරගත්ත වෛරෙන් අර කිකිලි මැරිලා සිංහතුනි දිවිදෙනස් උපන්නා. ඒ දිවිදෙන සිංහතුනි වණී ඉඳිද්දි නිවසේ වුණු බැලලිය මිය ගිහිල්ලා මුව දෙනස් උපන්නා. මුව දෙන දිහි කරන හැම පැටවෙකම දිවිදෙන විත් ආහාර කරගත්තා. එදා වෛරෙන් මැරුණු අර මුව දෙන සිංහතුනි යකින්නත් ලෞතුරු බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් විහෙරේ වැඩ ඉන්න කාලයේම ලෝකේ ජීවත් වුණා. ඒ වගේම සිංහතුනි දිවිදෙන කාන්තාවක් ලෙස සැවැත් නුවර ඇතුලේ ජීවත්ව විවාහ වෙලා දරුවෝ බිහි කරපු වෙලාවේ ඉගිනෙලියටගේ ස්වරූපයෙන් එන යකින්න විත් දෙවතාවක්ම අර දරුවෝ දුක් විඳින්දා. එහෙනම් මේ පෙර සසරේ ආපු අර තරහ වෛරේ දිගට ආපු ආකාරය. තුන්වෙනි වතාවේ සිංහතුනි වෙසමුණි යක්ෂ රාජයාගේ දියවරයකට ගිහිල්ලා හිටිය නිසා අවකාශයේ ලැබුණා අර කාන්තාවට සුවසේ දරුවෝ බිහි කරගන්න ටිකක් ලොකු මහත් කරගන්නට. නමුත් දියවරය අහවරු වුණ පැන දිවගෙන ආවා බිහි කරපු දරුවා ටිකක් ලොකු මහත් කරගෙන ඉන්න බවත් ඇය දැන් ඒ නිවසින් ගම් රට බලා යන බව දැනගෙන යකින්න ඒ පස්සෙන් දිවගෙන ගිහිල්ලා දරුවට කිරිපෝරුවෙන් ඉන්න වෙලාවේ අර කාන්තාව තමන් වෙත දිවගෙන ඉන යකින්න දැකලා වේගින් දිවගෙන ගියා. ස්වාමියටත් කතා කරගෙන දෙව්රම් විහෙරට ලෞතර බුදුහාමුදුරුවන්ගේ පාමුල දරුවා කියලා තමන්වත් දරුවවත් බේරගන්න කියලා ඇවිතිලි කරපු තැන යකින්නල තමන් වහන්සේ වෙත ආනන්ද හාමුදුරුව ලවා ගෙන්වාගෙන ධර්මානුශාසනාවන් කරලා ඒ පෙර සසරේ වෛරයේ තරහා නිවා දැම්ම බුදුරජාණන් වහන්සේ. එනම් සිංහතුනි එයයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ ලෝකයේ තුල යම් කෙනෙක් දේශේ හටගත්තොත් ඒ දේශේ රැස්වීම පිණිස කටයුතු කළොත් මරණේ මතු යන්නේ නිරයේ. එහෙම නැත්නම් සිරසං ප්‍රේත ආදී තැන්වල දිගින් දිගට ඉන්නට වෙන බවම දේශනා කළා ධර්මී. ඒ නිසා ඔබද ඔබ ළඟ ඇති දේශය සිංහතුනි මහා වෛරයක් බවට පෙරලෙන්නට පුළුවන්. ඒ නිසා ඔබ හැම වෙලාවකම පින්වතුනි මම ද්වේෂය දුරු කරනවා කියන අදහස තුළ හිත පිහිටවගෙන හැම මොහොතකම හිත ශක්තිමත් කරගන්න. ඒ වගේම අවසානයේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මෝහයෙන් මෝහයමයි වැඩින්නේ අමෝහයෙන් නොවන බව. ඔය මෝහයෙන් ඉඳ මැරුණත් එයා යන්නෙම දුගති ලෝකේ තමයි. එයා ආවත් පින්වතුනි මේ මනුස්ස ලෝකෙට පෙර දම්පින් ආදී පෙරලා තිබුණා සසරේ. එයා කොහොසත් පවුලක උපන්නත් සිංහතුනි අපි දකින සමහරක් විතිහි මැත්තෝ ඒ ඇත්තන්ගේ සිහි මුලා භාවයකින් වගේ ජීවත් කරන කියන දේවල් ගැන කිසි අවබෝධයක් නෑ සිංහතුනි. හැම වෙලාවකම අම්මා තාත්තා ළඟ ඉඳගෙන ඒ දේවල් වැඩිවියට පත්ුණත් පටසා දෙන තරමට නොමේරුව මනසකින් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඒ නිසා ඔබ කටයුතු කරන්න සිංහතුනි මේ ලෝකයේ තුළ බුදුරජාණන් වහන්සේ සිංහතුනි පෙන්වුවා අලෝභයේ හට ගැනීමට හේතු වෙන කාරණාව. සිංහතුනි බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල පෙන්වා දුන්නා මේ ලෝකයේ තුල අරමේ දුරදීන පිණිස කටයුතු කරන කෙනා අලෝභයෙන් අද්වේෂයෙන් අමෝහයෙන් ක්‍රියාත්මක වන තරමටම ඒ කෙනාට කර්මේශය කරගන්නට අවකාශ ලැබෙන බවම. ඒ නිසා තථාගත ශ්‍රාවකයෙක් ලෙස ඒ උතුම් ගුණ සම්පත් තුනම තුල හිත පිහිටව ගන්න දුගතියෙන් නිදහස් සුගතියේ හිත පිහිටව ගන්නටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ ඔබට අවබෝධ කරගන්නටත් ඒ හේතු වේවි. අද අප මේ සම්ම නිධාන සූත්‍රය සුරින් අරමේශය කොට ලබන්නා උතුම් නිවනට මඟ පිළිමදවයි සිංහතුන්ට පැහැදිලි කර දෙන්න තියදුනේ. ඉතින් මේ උතුම් ධර්ම දේශනාව හැම දිනාටම අරමස්සේ කොට ලබනු උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිසම උපකාර වේවා. අද දිනෙහි මේ උතුම් ධර්මානුශාසනාවෙහි සදහෙති දායකත්වය තිබ කටයුතු කරන්න තියදුනා අඩුවෙල ගැමුණුපුර ශ්‍රේෂ්ඨී සිටිහි අංක 50 19 නිවසේ පදිංචි පින්වත් නිහාල් හදවත ආරච්චි මහතා සහ පින්වත් අනුජා වික්‍රමතිලක යන දෙපළ විසින්
විශේෂයෙන් ඔවුන් මේ මොහොතේ මේ පින්කම සිද්ධ කරමින් අරමුණු ලෙස තබා දැක්වීම ඊට වසර දෙකකට පෙර අභාලක්ෂාත් වූ මාසලේ කලාපත්තල කිරිගල් සොත්තේ විසූකේ ඒ සියසේන මහතාට පින් දෙන්නට දීයේ සයාලතා මහත්මිය ඇතුළු දරු පිරිස එලෙස පින් දෙන්නට සම්බන්ධ වෙනවා ඒ වගේම ගාල්ල උඩුගම සාබිල් හන්දියේ විසූ එල්ජී වික්‍රමතිලක මහතා මියගොස් වසර දෙකක් ගත වීම නිමිත්තෙන් චන්ද්‍රලතා ලියනාච්චි මහත්මිය ඇතුළු දූදරු පිරිස විසින් මෙම පින්කම සිද්ධ කරමින් ඔවුනටත් පින් දෙන්නට අදහස් කළා ඒ අනුව මේ උතුම් ධර්මානුශාසනාව සිද්ධ කරමින් ඒ සිහි කොට මේ ඥාතීන් පින් දෙන්නට අදහස් කළ සෑම දෙනාටම ඔවුනගේ වර්ග පරම්පරානු යාත වංශානුගත මේ ගිය හැමටත් ඔබ අපහැම නමින් මේ ගිය සැවමත් මේ පින් ලැබ සංසාර දුකින් නිදහසුතුන් නිවලින්ම සැනසේවා කියලා අපි සාදු හිත ඇති කරගමු මේ මොහොතේ අද මේ උතුම් ධර්මානුශාසනාවට සදහෙතු දායකත්වයේ ඉස්සල අඩුවෙල ගැමුණුපුර आशीर्वाद චතුරාර්ය සත්‍ය ධර්මීම අවබෝධ වේවා මේ උතුම් ධර්මානුශාසන ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී සෑම සිළු දෙනාටම මෙත්සෙන් ගුවන් විදුලි අධ්‍යක්ෂක මණ්ඩලයේ කාර්ය මණ්ඩලයේ ඇතුළු සෑම සිළු දෙනාටම නිදුක් නිරෝගී සුව සහනීය පිණිස වේවා මෙලව පරලව ශාන්තිය සනසිල්ල කෙලවරු තුන් චතුරාර්ය සත්‍ය ධර්මීම අවබෝධ වේවා අදහිති පින්වතුනි net radio මගින් සංවිධානය කරන උතුම් පුණ්‍ය කටයුත්තක් මේ මාස 26 වන දින මහියංගන සෑරදුන් අභියස තාම යහපත් පින්කමක් සිද්ධ කෙරෙනවා එදින පස්වරු 4ට ආරම්භ කෙරෙන ඒ උතුම් පින්කම් මාලාව තුළ අත්සු පූජාවන් ගිතෙල් පූජාවන් ගිතෙල් පහන් පූජාවන් ඒ වගේම උතුම් ධර්මානුශාසනාවන් ආදී කොට ඇති සුවිශේෂ පින්කමක් දින සිද්ධ වෙන්නේ පැවැත්වෙන්නේ ඒ නිසා පින් ඇති සදහැතිව ඇසු සෑම සිළු දෙනාටම ඒ උතුම් පින්කමට නව වසරට ආශිර්වාදෙහි පතා සිද්ධ වෙන ඒ උතුම් පින්කමට සම්බන්ධ වෙන ලෙස මේ මොහොතේ අප මෙත් සිතින් යුතුව ඇරයුම් කොට සිටිනවා आकाशत्था च बुम्मत्था देवानाका महिद्धिका पुण्यंकं अनुमोदित्वा चिरं रक्षन्तु लोकशासनं चिरं रक्षन्तु देशनं चिरं रक्षन्तु मम परं सीम सनदिनात् तिरुवन् सरणम्।